සකාරී විමාය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා මේ දිව්‍යවිමානය හරිම සිත්කලුයි ප්‍රභාශ්වරයි වෛරෝඩි මානි්‍යවලින් තමයි මේ විමානයේ කනුහැදිලා තියෙන්නේ सुුන්දර නිර්මාණයක් රාණන් කළ ෘක්ෂයන්ගෙන් හැම්ම තැනම සුන්දර වෙලා තියෙනවා මගේ පුුණ්්‍යකර්මයක විපාකයක් හැටියටයි මේ විමානය පහලවන්නේ කලින්ම මේ විමානයහි දිව්‍ය අපසරාවන් ලක්ෂයක් පමණ පහළවෙලායි ඉන්නේ ඒ පිරිවර ඇතිව ඔබත් මෙහි පහලවුනේ තමන්ගේ පුුණ්‍යකර්මය අනුභාවයක්මया ඒ කලින්න්නුපන් දිබ්‍යපසරාවන් පිරිවරාගෙන ඔබ බැබලෙමින් ඉන්නවා. සුපුන් සද රැස්විහිදා බබලනවා. එතකොට තරුවලියෙන් වැඩක් නෑ ඒ නැකත් රාජයාවන සඳමයි බලන්නේ. ඔබත් ඒේ වගේමයි මේ අප්සරාවන් පිරිවරාගෙන දිලිහි දිලිහි යසසින් බබලනවා. පින්වත් දෙව්දුව ඔබේ දර්ශනය අලාමකයි. මේ විමානයේ ඔබ පහළවනෙ කවර ලෝකයකින් චුතවෙලාද. තෞතිසා්‍යෙවුලව සක් දෙව් පිරිවරාගත් දෙවිවරුන් ප්‍රක්්මරාජය අදිහා එක්ක දිගට බලාගෙන ඉන්නවා. සෑහිමකට පත්වීමක් නෑ. ඒවාගේ මයි සියලු දෙනා ඔබදිහා කොයි තරම් බලාහිටියත් සෑහීමකට පත්වීමක් නෑ. සක් දෙවිනුනි. දැන් ඔොබ මගෙන් නැසුවේ මේ දෙවලොවට මංආවෙ කවර ලෝකයකින් චුතවෙලාද කියලනේ. කසීනට බර නැස කියලා නගරයක් තියෙනවා. අන්න ඒ නගරයේ මංකේසකාරිකා නමින් ඉපදිලා හිටියා. බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ ශ්‍රී සද්ධර්මය ගැනත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය ගැනත් මගේ සිතේ ලොකු පැහැදීමක් තිබුණා. ඒ ශද්ධාව ස්තිරසාර එකක්. මන්සැක රහිතවයි හිටියේ නොකඩකොට සිල් පදරැක්කා සෝවාන් පලඩ පත්වෙලයි හිටියේ මට නියත වශයෙන්ම නිවන අවබෝධ කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ ශ්‍රී සද්ධර්මය ගැනත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය ගැනත් ඔබේ සිතේ ලොකු පැහැදීමක් තිබෙනවා ඒ ශ්‍රද්ධාව ස්ථරසාරයක් ඔබ සැක රහිතවයි ඉන්නේ නොක්කඩකොට සිල්පදත් රැකගෙන තියෙනවා ඔබ සූවාන් පලට පත්වෙලායි ඉන්නේ ඔබ නීත වශයෙන්ම නිවන අවබෝධ කරන කෙනෙක් පින්වත් දෙව්දුව ධර්මය නිසාත් පිරිවර නිසාත් ඔබ බබලෙනවා අපි ඔබේ මේ පැමිණීම සත්තුටින් පිළිගන්නවා මේ ඔබට සුන්දරආගමනයකි. වෙනි පීටවර්ගය නිමාාවිය. සාධූ සාධූ සාදුූ එහි පිළිවෙල උද්ධානයයි. පීට විමානවස්තු පසකි නාවාවිමානවස්තු තුනකි දීපති ලක්කිනා විමාන දෙකකි පතිප්‍රතාවිමානවස්තු දෙකකි. සුනිසාවිමානවස්තු දෙකකි උත්තරා, சிரிமா, கேசකාරිக்கா යන விமான වස්තුவலிින් සமන්විත වූ பර්ගையை කියනு ලැබே